జయగము శ్రీలంక మగన్ పటంగము ఒక సీన్ వినాకన్న మన ఇస్తుతి కారణం అది జనాధిపతి వరనే పవత్తీమ పిలిబండ అది నామ యోజన పిలిగేనీమ జన మన విశేషమ్మ ఇస్తుతి వంతైన స్థూతి కరాన్ని అగమయటు మాట కేబినెట్ మండేట మంత్రి వరుంట ఆంధ్రే నిలదారింట మే ఆంధ్రుట సహయోగితున్న సేను దినాట విశ్వ విసిదకి జూలి వెనుకొట గెమాల ఇది తీయన జనాధిపతి మందిరి అలగిన జనాధిపతి కార్యాలయ అల్లగిన అలనీ కా మంత్రి అల్లగిన మగ గెదిన గిని తీయల అగమతి కార్యాలయ అల్లగిన తిపుని అవస్థావక మమ్మ రట బారగత్తే కౌను తిత్వ కౌను తిత్వ కౌను తిత్వ చందే అత్య ఆండువక్ గిని అన్న బెరివే కేల ఏ కథానాయక తుమత్ మమత్ మే సియలు దెనామ పార్లమెంటు అల్లన్న ఇద దున్నే నే మీ చంది తీయడం ఏ పార్లమెంటు మావ జనాధిపతి కరా త్రివిధ హముదావై పోలీసీ అయి విశేష బలకాయ ఏ పార్లమెంటు అప్పుడ ఆరక్షా కలదున్నా నెత్తం అది అవి బంగ్లాదేశ్ వాగి సమార గస్తులు ఇద్దాను అనిక ఉడిందాను గిని తీయను ఏక నెవెత్తువ ఏక నవత్తల తమ ఇదిరేడికి ఏక నవత్తన్న విపక్షే కౌరు ఇదే ఏకొల్ల పెన్నల కియ ఆండు అయిన్ వెళ్ళ కియ
දැන් අපිට පින් සිද්ධ වෙන එකට පුළුවන් මේ ජනාධිපති ඉදිරිපත් කරන්න. ඒ කතාව. ඒගොල්ල සුදුසුද ආණ්ඩුවක් බාරගන්න? ප්‍රජාතන්ත්‍රවාදී ඇයට දෙන්න පුළුවන්ද? ඒකයි මම අහන්නේ. අපි අද හැම සියලු දෙනා මෙහාට ඇවිල්ලා තියෙනවා. බස් වලින් එනවා, වෑන් වලින් එනවා. දැන් ඔයගොල්ලෝ කෑම කනවා. ඇයි? එතන ඉන්දන පොලින් තියෙන රටකද ඉන්දන පොලින් නෑ. ආහාර පොලින් තියෙන රටක ආහාර පොලින් නෑ. බේත් පොලින් තියෙන රටක බේත් පොලින් නෑ. දැන් අපේ සල්ලි තියෙනවා. මම බාරග 1920 මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 89 අපි බාරගත්තේ ඒක ඩොලර් බිලියන 76කට අඩු නැති ඩොලර් බිලියන 13කින් අඩු වුණා. රුපියල් 190 ඉඳන් 370ට ගියා. උද්ගමනයේ 28%ට ගියා. එහෙනම් මෙහෙම ජීවත් වෙන්න බෑනේ. කොහොමද ජීවත් වෙන්නේ? මේ අවුරුද්දා කරගෙන අපි මේක ආපෝ ඩොලර් බිලියන 84කට කරා. උද්ගමනයේ රුපියල් දැන් රුපියලේ වටිනාකම 300ට අඩුයි. උද්ගමනය ඒ වගේම අඩු කරලා තියෙනවා. දැන් සාහන තියෙනවා. ජීවත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්න තියෙනවා. සමහර ණය ගන්න තියෙනවා. කඩිය මැදි සමහර විට අමාරුවෙන් ජීවත් වෙන්නේ මම දන්නවා ඒක. ඒ ගැන මම කනගාටු වෙනවා. ඒ ගැන මම තරහ වෙනවා. මේ කරපු අයට මම තරහයි. මේ රටේ දේශපාලන නායකයෝ බැනලා ගියා. මේක වැඩි වෙන්න ඉඩ දුන්නා. කවුරුත් අත ගැහුවේ නෑ මේක අඩු කරන්න. අද මේ කාර්යයෙන් අපි වැඩ කටයුතු කරලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා තියෙනවා. බංකොල 3ක් සමෘද්ධි වෙනකොට අස්මැක්ම 3ක් උංගුනේ. ලක්ෂ 18 වෙනකොට ලක්ෂ 24කට දෙනවා. හාල් කිලෝ 10 දුන්නා දෙපාර. මේ බංකොල තාණ්ඩුව කියලා. ඉඩම් අයිතිය උරුම දෙනවා දැන් ලක්ෂ 20කට කාටවත් දෙන්න බැරි වුණා. ලක්ෂ 2ක් දෙනවා. මම වැඩ කළා. අපි දැන් රුපියල් 10,000කින් ජනවාරි මාසේ පරිවැඩි කළ රජයේ සේවකයන්. ඊළඟ ජනවාරි තව 10,000 15,000කින් වැඩ කරනවා. මධ්‍යම පන්තියේ බදු බර අපි අඩු කරන්න යනවා. අන්නේ වැඩ කටයුතු කරලා තියෙනවා. ආපෝ රජයේ රැකියා දෙන්න පටන් ගෙනවා. වතුකරේ පඩි වැඩි කළා. පුද්ගලික අංශේ පඩි වැඩි කරනවා. වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය පටන් අරගෙන. ඒ නිසා මේක අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. නවත්තන්න බෑ. මේ ආරම්භ කරපු වැඩසටහන තව අවුරුදු 2-3ක් ගෙනිහිල්ලා ඊට පස්සේ අපිට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න ඔබ කොහොසත් කරන්න අපි අලුත් ආර්ථිකයක් හදනවා. අද කරන වැඩ කටයුත්තෙන් පොහොර ලබලා දුන්නා. අද කරන වැඩ කටයුත්තෙන් ඔබේ අනාගතය මම ස්ථිර කරලා දෙනවා. ආර්ථික පරිවර්තනය ආරම්භ කිරීමෙන් මම තරුණයන්ට අනාගතයක් දෙනවා. ඉදිරියට යන්න මට ඡන්ද ලබා දෙන්න කියලා ඉල්ලමින් මම වතුන් ශ්‍රී ලංකාවට පුළුවන් ජනතාව ජය වේවා.